හොංකොන්හි ජනප්‍රිය නිරූපිකාවක සමාජශීලී චරිතයක් මෙන්ම මිලියන පතිනියක් ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටි 28 හැවිරිදි අභී චොයිගේ ඝාතනය සම්බන්ධයෙන් ඇගේ හිටපු ස්වාමියා සහ ඔහුගේ පවුලේ සමාජිකයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. පසුගිය සතියේ පදාදා දිනේදී කෝකින් නගරයේදී චොයි එකවරම අතුරුදහන් වූ අතර පසුව සිදු කළ විමර්ශනයේ ප්‍රතිඵල ලෙස මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය පවසන ආකාරයට ඇගේ හිටපු සැමියාගේ පියා විසින් කුලියටගත් නිවසක ශීතකරණයක තිබී කඳින් වෙන් කළ ඇගේ පාද හමු වී තිබේ. එසේම ඇගේ හිස ඇතුළුව අනෙක් සිරුරු කොටස්ද මේ වන විට එම ස්ථානයේම තිබී සොයාගෙන ඇත. මෙහිදී අදාළ අපරාධය සඳහා යොදාගත් බව පැවසන මස් කපන පිහියක් සහ විදුලියෙන් ක්‍රියාත්මක කියතක්ද සොයාගත් බව පොලිසිය පවසයි. අත්අඩංගුවටගත් පිරිස අතර ඇගේ ස්වාමියා වන ඇලෙක්ස් වොන්, ඔහුගේ සහෝදරයා වන ඇන්තනි වොන් සහ පියා වන වොන් කායුද වෙයි. එසේම 63 හැවිරිදි වොන්ගේ මවද අත්අඩංගුවට ගෙන ඇත. මෙම සාහසික ඝාතනයේ මහා මොලකරු ලෙස එම පවුලේ පියා හේවත් වොන් කායු හඳුනාගෙන ඇත. ඔහු කලක් පොලිස් නිලධාරියෙකු ලෙස කටයුතු කර ඇති අතර එහිදී ඔහුට ස්ත්‍රී දූෂණයක් පිළිබඳ චෝදනාවක්ද පවතී. චොයි සහ එම පවුල අතර පැවති මුදල් පිළිබඳ මතභේද රසක් මෙම ඝාතන සඳහා හේතු වන්නට ඇතැයි විශ්වාස කෙරේ. ඝාතනට ලක් වූ චොයි වෙත ඇලෙක්ස්ට දාව දරුවන් දෙදෙනෙකුද සිටි. අපි චොයි චීනයේ වඩාත් සාර්ථක ව්‍යාපාරයක් හිමි පවුලක සාමාජිකාවකි. ඇය තැනට වසර 10කට පෙර ආතුව එනම් සිය වයස අවුරුදු 18දී ඇලෙක්ස් වොන් හා විවාහ වී තිබේ. අනතුරුව වයස අවුරුදු 22දී ඇය ඔහුගෙන් දික්කසාද වී ඇති අතර පසුව හොංකොන්හි ආපනශාලා ජාලයක හිමිකරුවෙකුගේ පුත්‍රයෙකු වන ඩාම් හා විවාහ වී තිබේ. එම විවාහයෙන්ද චොයි වෙත දරුවන් දෙදෙනෙකු සිටි. මෙලෙස වෙනත් විවාහයක් සිදු කරගතද චොයි සිය පළමුවැනි සැමියාගේ පවුලේ ඥාතීන් වෙනුවෙන් මුදල් වියදම් කර ඇත. මෙහිදී ඔවුන් සඳහා මිලදීගත් නිවසක් අලෙවි කිරීමේ තීරණයක් මෙම ඝාතනයට හේතු වන්නට ඇතැයි විශ්වාස කෙරේ. මේ අතර ඝාතනය පිළිබඳ පුවත සැලවීමත් සමග හොංකොං නුවර ජනතාව දැඩි කනගාටුවට සහ දුකට පත් වූ බවත් විදෙස් මාධ්‍ය පවසයි. රට වටා සහ ලෝ වටා සිදුවන දේවල් එසැනින් දැනගන්න පහතින් අපිව සබ්ස්ක්‍රයිබ් කර බෙල් සලකුණ සක්‍රිය කරන්න.